සුදර්ශන අද දවසේදීත් වෙනදා වගේම කාලීන ආර්ථික ඒ වගේම දේශපාලනික ඔබට වැදගත් වෙන බොහෝ දේවල් අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එසේ දැනුවත් වුණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ කාර්යභාරය පිළිබඳව. ඉතින් අපි සාමාන්‍යයෙන් කෙටියෙන් හඳුන්වන එහෙම නැත්නම් අපි දන්න හඳුන්වන නම තමයි අල්ලස් කොමිසම විදිහට හඳුන්වන මේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව. ඉතින් අපි මෙහි විෂයපතය පිළිබඳව එහෙම නැත්නම් මෙහි කාර්යභාරය පිළිබඳව වැඩසටහන් මාලාවකින් කතා කරන්න අපි තීරණය කළා තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි ඒ පිළිබඳව කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද එහි පළවෙනි පියවරක් විදිහට අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව පිළිබඳ කතා කරන්නේ අල්ලස් පනතේ විකාශය එහෙමත් නැත්නම් වර්තමාන දූෂණ විරෝධී පනතින් සිදුවන නව ප්‍රවණතා පිළිබඳව කතා කරන්න අපි අද අලුත් දින වැඩසටහන සම්බන්ධ කරගත්ත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ නීති අංශයේ අධ්‍යක්ෂ උදාරි කුමාරිහාමි මහත්මිය. ඔබතුමීව ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට ආවන් කියලා. ඔව් ඉතින් අධ්‍යක්ෂතුමනි අපි අද සඳහන් කරා අපේ මේ වැඩසටහන මාලාවක් විදිහට ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහනේ අද පළවෙනි පියවර ලෙස අපි අද දවසේ මාතෘකාව යොදාගෙන තියෙනවා අල්ලස් පනතේ විකාශය හා වර්තමාන දූෂණ විරෝධී පනතින් හඳුන්වා දෙන නව ප්‍රවණතා සම්බන්ධයෙන්. ඉතින් අපි සාකච්ඡාවකට පිමිසුමක් විදිහට මුලින්ම දැනගන්න කැමති අල්ලස් ශ්‍රී ලංකාව තුළ වරදක් ලෙස මුලින්ම නීතියේ සඳහන් වුණේ කොහොමද කියලා. ඔව් සුභාෂණ, ඇත්තටම අල්ලස සම්බන්ධයෙන් නීති තත්ත්වය ගත්තහම අපිට 1885 වර්ෂයට යන්න සිද්ධ වෙනවා. මොකද ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය හඳුන්වලා දෙන්නේ ඒ කාල වකවානුවේදී. එතකොට මේ ඒ කාල වකවානුවේදීම තමයි මේ දණ්ඩ නීති සංග්‍රහය තුළ අල්ලස සම්බන්ධයෙන් වරදක් අල්ලස් ලබා ගැනීම වරදක් කියන එක දක්වනු ලබනවා. විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 156 සහ 161 දක්වා වගන්ති තුල තමයි මේක සඳහන් වුණේ. එතෙන්දී විශේෂයෙන්ම මේකේ විමර්ශන කටයුතු සිදු කරේ පොලිසිය විසින් සහ නඩු පැවරීම මහේස්ත්‍රාත් අධිකරණයේ සිද්ධ කරනු ලැබුවා. එතකොට මේ දණ්ඩ නීති සංග්‍රහයේ පනත යටතේදී රජයේ සේවකයෝ තමයි වර්ධකාරය බවට පත් වුණේ. එතන රජයේ සේවකයෙක් අල්ලස් අයදීම සහ අල්ලස් බාර ගැනීම කියන කාරණා දෙක තමයි වරදක් විදිහට සඳහන් වෙලා තිබුණේ. මේකෙදි පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණා. එකක් තමයි මේ අල්ලස කියලා ගන්නේ මුදල් විතරක්ද? ඊට වඩා පුළුල් අර්ථ නිරූපණයක් අපිට දෙන්න පුළුවන්ද? එතකොට ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරද්දී සමහර අවස්ථාවල ප්‍රශ්න තිබුණා මේක අල්ලසක් විදිහට අරන් තියෙනවා යම්කිසි භාණ්ඩයක් ද්‍රව්‍යයක්. හැබැයි ඒක දණ්ඩ නීති සංග්‍රහයේ තුට්ටු පඳුර කියන අර්ථ නිරූපණයට වැටෙන්නේ නැහැ. එතකොට ඒක නඩු පවරන්න විදිහක් නැහැ. ඊළඟට තව දුර්වලතාවයක් විදිහට තිබුණේ මේකේ රජයේ සේවකයන් විතරයි අල්ලස් සඳහා අල්ලස් නීතියට යටත් වුණේ. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේ කට්ටියව ඇතුළත් වුණේ නැහැ. එතකොට රාජ්‍ය සේවකයා කියන අර්ථ නිරූපණයේ දණ්ඩ නීති සංග්‍රහය තුළ හරිම සීමිත අර්ථ නිරූපණයක් තමයි දීලා තිබුණේ. එතකොට ඒ වගේ අඩුලුහුඩුකම් මේ නීතිය තුළ තිබුණා. ඔව් ඉතින් ඒ වගේම අපි මේ නීතිය තවත් යාවත් කාලීන කිරීම කරගෙනමින් කොහොමද අල්ලස් පනතට මග පෑදුණු කමිෂන් සභාව මොනවද? ඔව් දැන් මම කිව්වනේ කලින් දණ්ඩ නීති සංග්‍රහයේ ක්‍රියාත්මක වෙනකොට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අහනකොට යම් යම් දුර්වලතාවයන් තිබුණා. එතකොට මේත් එක්කම අර මම කිව්වා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඒගොල්ලෝ අල්ලස් දූෂණ චෝදනාවට ලක් වෙනකොට ඒගොල්ලන් නඩු පවරන්න විදිහක් තිබුණ නැහැ. එතකොට මේ 1930-51 අතර කාලය තුළ මේ විශේෂයෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන්ට අල්ලස් චෝදනා එල්ල වුණා. එතෙන්දී එක එක අවස්ථාවන්වල රැකියා අවස්ථා ලබා දෙන්න මුදල් ලබා ගැනීම, එහෙම නැත්නම් වෙනත් යම් සේවාවන් ලබා දෙන්න මුදල් ලබා ගැනීම වගේ දේවල් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වුණා. ඒකින් දා මේ එවකට පැවති ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කරනවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කමිෂන් සභාව පිහිටවන්න ඕනි කියලා. මේ කමිෂන් සභාවල් කියලා කිව්වහම අර එක දිගට පවතින කමිෂන් සභා නෙමෙයි, මේක කාලෙන් කාලෙට ඒ අවුරුදු සඳහා පත් කරපු කමිෂන් සභා තමයි මේකෙදි තිබුණේ. එතකොට විශේෂයෙන්ම ඒ අනුව පත් කරන ලද කමිෂන් සභා විදිහට ගත්තොත් LMD ද සිල්වා කොමිසම, ඒ වගේම කෙනුමන් කොමිසම, ඒ වගේම MWH ද සිල්වා කොමිසම විශේෂත්වයක් වෙනවා. එතකොට මේ කමිෂන් සභා හරහා අර දූෂණ චෝදනාවලට ලක් වෙලා තිබිච්ච රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් සම්බන්ධ විමර්ශන පැවැත්වුවා. ඒ වගේම ඔවුන්ට නිසි දඬුවම් ලබා දුන්නා.
සහ ඒගොල්ලෝ නිර්දේශ කරනවා මේ අල්ලස දූෂණය කියන එක මේ වෙනකොට රටේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒතකොට මේ තියෙන නීති තත්ත්වයේ දඬ නීති සංග්‍රහය තිබිච්ච නීති තත්ත්වයේ ප්‍රමාණවත් වන්නේ නැහැ නඩු පවරන්න. ඒකින්ද අපිට අල්ලස සම්බන්ධයෙන් වෙනම නීතියක් ගේන තරමට හොඳයි මේ දූෂණය අල්ලස සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව තමයි විවිධ දුෂ්කරතා මැද 1954 අංක 11 දරන අල්ලස් පනත හඳුන්වලා දෙන්නේ. ඔව් ඉතින් අපි දැනගන්න කැමතියි හඳුන්වලා දුන්න අල්ලස් පනතේ විශේෂත්වය මොකක්ද කියලා. ඔව් මේ අල්ලස් පනත ඇත්තටම හඳුන්වා දෙන අවස්ථාවේදී දණ්ඩ නීති සංග්‍රහයේ මං කියවන වරදවල් වගේක් තිබුණා කියලා. ඒ වරදවල් අහෝසි කරේ නැහැ. මේ සාමාන්‍ය නීතියේ පිළිගැනීමක් තියෙනවා. සාමාන්‍ය වරදක් සඳහා විශේෂ පනතක් රැගෙන ආවිට ඒ විශේෂ පනත තමයි බලාත්මක වෙන්නේ කියලා. ඒතකොට ඒ විශේෂ පනත බලාත්මක වීමේ ප්‍රතිඵලයක් විදිහට සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අනුව තමයි 1954 අල්ලස් පනත ගෙනාවන් පස්සේ මේ දණ්ඩ නීති සංග්‍රහය ප්‍රතිපාදන ක්‍රියාත්මක වුණ නැහැ. 54 පනත තමයි අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පනත බවට පත් වුණේ. ඒත් එක්කම මෙතෙන්දී විශේෂත්වය තමයි මේ අල්ලස් පනත මගින් තුටු පඳුර කියන අර්ථ නිරූපණයට පුළුල් අර්ථ නිරූපණයක් ලබා දුන්නා. එතෙන්දී භාණ්ඩ සේවාවන් යම්කිසි රජයෙන් ලැබෙන ප්‍රතිලාභ ඒ වගේ දේවල් අයත් වෙනවායි කියලා පුළුල් අර්ථ නිරූපණයක් දුන්නා. ඒ වගේම රජයේ සේවකයා කියන එකට හුදෙක් රාජ්‍ය සේවයට පිවිසලා ඉන්න නිලධාරීන් විතරක් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍ය ඇමතිවරු ඉතින් ඒගොල්ලොත් ඇතුළත් වෙනවායි කියලා අර්ථ නිරූපණයක් ලබා දුන්නා. ඒත් එක්කම විශේෂ වරදවල් කියන්නේ වරදවල් විදිහට අල්ලස සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් එක් එක් නිලධාරි කාණ්ඩ යටතේ අල්ලස සම්බන්ධයෙන් වරදවල් විදිහට දක්වනු ලැබුවා. ඉතින් ওই විදිහට තමයි මේ අල්ලස් පනතේ විශේෂත්වය වෙන්නේ මේ වරදවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබුණා. ඔකී අපි කතා කරපු අය අල්ලස් පනතේදී එහි බලතල ලැබිලා තිබුණේ මොන දෙපාර්තමේන්තුවල මොන ආයතනයකටද ඒ වගේ බලතල ලැබිලා තිබුණේ මෙහි විමර්ශන ක්‍රියාත්මක කරන්න? ඔව් ඉස්සලාම මුලින්ම 1954 දී අල්ලස් පනත අරන් එන අවස්ථාවේදී මේක විමර්ශන කටයුතු කළේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව. හැබැයි 1956 දී සුවිශේෂ වෙනස් වීමක් සිද්ධ වෙනවා. 1956 දී අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව පිහිටවනවා. මේ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවේදී ඒකටම අනියුක්තව නීතිංශයක් පිහිටවනවා. ඒ වගේම ඒකට අනියුක්තව විමර්ශනාංශයක් පිහිටවනවා. එතකොට අර පොලිසිය මෙතුවක්කල් විමර්ශන කරපු සියලුම අවස්ථාවන් වල විමර්ශනය කරේ පොලිසිය. ඒ පොලිසිය අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළට අරගෙන එනවා. එතකොට මේ ඊට පස්සේ 1956 ඉඳලා අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ විමර්ශන කටයුතු සිද්ධ කරා පොලිසිය විසින් අල්ලස් කොමසාර පොලිසිය විසින් අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉන්න. ඊටසේ නඩු පැවරීම් කටයුතු නීතිංශය මගින් සිද්ධ කළා. රුපියල් 200ට අඩු නඩු තමයි අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් විසින් උසාවියට රැගෙන ගියේ. 200ට වැඩි නඩු නැවතත් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමක් සිද්ධ කරලා නඩු පැවරීම් කටයුතු සිදු කරන්න. ඔතන මේ වගේ අපි එහෙම විකාශය වීමින් යන ගමන් අපි දැන් අහන්න ලැබෙන්නේ අපි බොහෝ විට අපි ඒ විමර්ශන කටයුතු සිදුවන ආයතනයක් සහ එන්ටිටි එකක් විදිහට අපිට අහන්න ලැබෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කමිෂන් සභාව. ඉතින් මේ අල්ලස් කමිෂන් දෙපාර්තමේන්තුව අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව කොහොමද මේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවක් විදිහට විකාශය වුණේ? ඔව් සභාෂණ මෙතෙන්දී දැන් මේ අල්ලස් පනත ක්‍රියාත්මක වෙනකොට 1975 දී තව නීතියක් අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් හඳුන්වන දෙනවා. ඒක තමයි වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධ නීතිය. ඒකත් හඳුන්වලා දීලා මෙතෙන්දී ඇත්තටම සමාජයෙන් අවශ්‍යතාවයක් ඉදිරියට දක්වලා මේ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව ස්වාධීන කරන්න ඕනේ. මොකද නීතිපතිතුමා තවදුරටත් නඩු පැවරීමක් සිද්ධ කරනවා. එතකොට නීතිපතිතුමා ඉන්නේ අමාත්‍යාංශයක් යටතේ අමාත්‍ය මණ්ඩලයක් යටතේ. ඉතින් මේ අල්ලස සම්බන්ධයෙන් කටයුතු කරන්න නම් එහෙම අමාත්‍යවරයෙක් යටතේ කටයුතු කිරීම ප්‍රමාණවත් නැහැ. මේක ස්වාධීන කරන්න ඕනි කියලා මතයක් එනවා. ඒ අනුව තමයි 1994 අංක 19 දරන පනතින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ. එතකොට මේ කමිෂන් සභාව හරහා අර අපි කලින් කිව්වනේ නීතිපතිතුමාට නඩු ඇරියා කියලා නඩු අහන්න. නමුත් ඊට පස්සේ පනතේ 3 සහ 4 වගන්ති
වලින් අල්ලස් වැරදි සම්බන්ධී ඒ වගේම අයතාවත්කම් ඒකරාශීකරණය සහ මේ 1994 සංශෝධනයක් අරන් යනවා අල්ලස් පනතට එතෙන්දී දූෂණය කියන වරදත් හඳුන්වලා දෙනවා. ඒකට දූෂණය කියන වරද සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ නඩු පැවරීම කියන කාරණා දෙකම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව විසින් ඉටු කරන කාර්යයන් බවට පත් වෙනවා. ඔතේ කියන්නේ ඒ විකාශයත් සමගම ඒ කියන්නේ වඩා ස්වාධීනත්වයක් ලැබුණා සහ ඒ කියන්නේ ජනතාවගිනුත් ඒ පිළිබඳව ඇගීමක් ලැබුණා. ඔව්. හොඳයි. එහෙනම් ඊට පස්සේ අපි දැනගන්න කැමති මේ අල්ලස් කොමිෂන් සභාව අල්ලස් කොමිෂමට තියෙන ඒ කියන්නේ විවිධ අපේ රටේදී විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් බලතල ලැබුණා බලතල අහෝසි වුණා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් කොහොමද බලපෑවේ අල්ලස් කොමිෂමට? ඔව් සුභාෂණ, ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් වලදී විශේෂයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තමයි අල්ලස් කොමිසමේ බලතල තිබිච්ච බලතල තවදුරටත් පුළුල් කිරීමක් කරේ. අපිට අපි සුභාෂණ 2004 ඉඳලා එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් වුණා. හැබැයි අපිට මේ දූෂණ විරෝධී සම්මුතියේ තියෙන ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න බලාධිකාරියක් තිබුණේ නැහැ. ඒකෙන් හින්දා මේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අපිට අවස්ථාව හම්බුණා එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න සහ ඊට අමතරව දූෂණයට එරෙහි වෙනත් යම් අන්තර්ජාතික සම්මුතීන් තියෙනවා නම් ඒ වගේ දක්වලා තියෙන ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න අපිට බලය ලබා දුන්නා. ඊටත් අමතරව මේ මම කතා කරා 1954 අංක 11 හදන අල්ලස් පනත. මේ අල්ලස් පනතේදී අපිට බලා ඉන්න සිද්ධ වුණා අපිට යම්කිසි sannivedanayak. ඒ කියන්නේ පැමිණිල්ලක් එනකන් බලන් ඉන්න සිද්ධ වුණා අපිට විමර්ශන කටයුත්තක් ආරම්භ කරන්න. නමුත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී කමිෂන් සභාවට බලය දෙනවා සකීය දැනුවත් වීමෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන්න. එතකොට තම මෙහෙයවීමෙන්ම විමර්ශන කටයුත්තක් කරන්න බලතල දලබා දුන්නා. එතකොට මේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය ලක්ෂණ. හැබැයි ඊට පස්සේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ ලබා දුන්නු බලතල සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබුවා. එතකොට අපිට ආපහු ඒ තිබිච්ච බලතල ටික නැති වෙලා ගියා. හැබැයි නැවත වරක් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මේ අර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ලබා දුන්නු බලතලම එලෙසම නැවතත් ස්ථාපිත කරනු ලැබුවා. ඒ නිසා මේ වෙන විට කමිෂන් සභාවට සකීය මෙහෙයවීමෙන් උනත් විමර්ශන කටයුතු සිද්ධ කරලා නඩු පැවරීමේ අවකාශය තියෙනවා. ඔකේ නේ ඔබතුමී සඳහන් කරන්නේ කියන්නේ අපි අර ඔබතුමී සඳහන් කරා වගේ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අනුකූලව අපිට වැඩ කටයුතු කරන්න දැන් පහසුකම් තිබෙනවා. ඔය වගේම එතකොට ඒ අපසභාවෙන් සඳහන් කරා තවත් කියන්නේ ස්වාධිකාරියක් විදිහට තමන් විසින්ම පැමිණිලි විමර්ශන කිරීමත් කරන්න පුළුවන් කියලා. ඒ ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ? මෙහෙමයි, දැන් කමිෂන් සභාවට පෙනී යනවා නම් යම් කිසි ස්ථානයක මෙතන අල්ලසක් වෙනවා නැත්නම් අපි හිතමු පුවත්පත් වාර්තාකරණය තුල කවුරු හරි කියනවා කියලා මෙතන මේ දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා මෙතන අල්ලසක් අරගෙන තියෙනවා කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් කමිෂන් සභාවට තීරණයක් ගන්න පුළුවන් අපි මේක විමර්ශනය කරනවාද නැද්ද කියලා. එතකොට කමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න නැහැ. අපි මේක විමර්ශනය කරන්න ඕනේ, විමර්ශනයට භාජනය කරන්න ඕනේ කියලා ඔවුන්ගේ විධානයන් මත අපේ විමර්ශන අංශය විසින් විමර්ශන කටයුතු ආරම්භ කරලා නඩු පැවරීමට අවස්ථාවක් තියෙනවා. නීති අංශයට යොමු කරලා නීති අංශයේ ඒගොල්ලන්ගේ නිරීක්ෂණ ලබාගෙන නඩු පැවරීමක් සිද්ධ කරන්න දැන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ සිද්ධි අධ්‍යයනයක් කරලා ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් හෝ අදාළ විමර්ශන කරන්න පුළුවන්. ඒ වගේම මහජනතාවගෙන එන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අවස්ථාවක් තියෙනවා. ඔව්, පැමිණිලි සම්බන්ධයෙන් කියන්නේ අපිට දැන් පැමිණිල්ලක් එක තමයි මුලින්ම තිබුණේ. එතකොට පැමිණිල්ලක් සමහරක් කාලවලට සමහර අවස්ථාවලදී පැමිණිලි නැතුව අපි දකිනවා සමාජය තුල දකිනවා මෙතන අල්ලසක් අරගෙන තියෙනවා මෙතන දූෂණයක් කළා තියෙනවා කවුරු හරි වාර්තා කරන හැබැයි ඒක කොමිෂන් සභාවට වාර්තා වෙන්නේ නැහැ. දැන් කලින් තිබිච්ච අපහසුතාවය තමයි කොමිෂන් සභාවට පැමිණිල්ලක් විදිහට ආවේ නැත්තම් අපිට විමර්ශනයක් කරන්න බැරිකම තිබුණේ. නමුත් දැන් මුලුවන් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ආවත් නැතත් කොමිෂන් සභාවට විමර්ශනය කරන්න. අපි තවදුරටත් දැනගන්න කැමති අල්ලස් හා දූෂණය මැඩලීම් සම්බන්ධයෙන් වර්තමානයේ පවතින නීතිමය තත්ත්වය කොහොමද කියලා. ඔව් සුභාෂණ, ඇත්තටම
දැන් 1954 න අපිට අල්ලස් නීතිය ආවේ ඊට පස්සේ පොඩි පොඩි සංශෝධන තමයි අල්ලස් නීතියට සිද්ධ වුනේ. හැබැයි අපිට එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියේ තිබිච්ච ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ අපේ පැවතිච්ච අල්ලස් නීතියත් එක්ක. අල්ලස් පනතත් එක්ක. ඉතින් ඒ දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් බලගන්වන්න තමයි 2003 අංක 9 දරන දූෂණ විරෝධී පනත අපිට හඳුන්වලා දෙන්නේ. මේක ක්‍රියාත්මක දිනය ඇත්තටම දැක්වේ 2023 9/15 වෙනිදා තමයි මේ පනත ක්‍රියාත්මක වෙනවයි කියලා දැක්වේ. එතකොට ඒ පනත ක්‍රියාත්මක දිනයේ ඉඳලා අපිට අර එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියේ ප්‍රතිපාදන වඩාත් පුළුල් විදිහට ක්‍රියාත්මක කිරීම පහසුකම් සලසලා තියෙනවා. ඊට අමතරව වෙනත් නීතිමය රාමුවක් තියෙනවද අපිට විමර්ශන කටයුතු කරන්න අල්ලස් කොමිසමට? මේ දූෂණ විරෝධී වෙනත් නීති රාමුවක් නැහැ. දූෂණ විරෝධී පනත තුලම තමයි විමර්ශන කටයුතු දක්වලා තියෙන්නේ. එතකොට මේ දූෂණ විරෝධී පනතෙන් ලැබිච්ච නව ප්‍රවණතා විදිහට විශේෂයෙන්ම අපි වත්කම් බැරකම් පිළිබඳව මධ්‍යම අධිකාරිය විදිහට කටයුතු කරනවා. ඊළඟට අපිට රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබා දෙන්න බලතල ලබා දීලා තියෙනවා දූෂණය මැඩලීම සඳහා. ඒ වගේම පනත් සම්බන්ධයෙන් අපේ නිරීක්ෂණ ලබා දෙන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම යම්කිසි රාජ්‍ය ආයතනයකට රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් අපිට ඉල්ලා සිටිනවා නම් අපිට මේ දූෂණය මැඩලන්න ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි ඒකට අපි උපදෙස් ලබා දෙන්න කියලා ඒකත් දැන් අපිට හැකියාව තියෙනවා මේ අලුත් පනත යටතේ ක්‍රියාත්මක වෙන්නට. ඔයිට අමතරව තවත් මොනවද තියෙන දූෂණ විරෝධී පනත මගින් අල්ලස් කොමිසමට ලබා දී තියෙන නව බලතල? ඔව් අපිට දැන් විමර්ශනවලදී ගත්තොත් විමර්ශනවලදී අපිට හවුල් විමර්ශන සිදු කරන්න හැකියාව තියෙනවා. ඉතින් මුල් කාලයේදී අපිට තිබුණු බාධකයක් තමයි අපිට හවුල් විමර්ශන සිදු කරගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපේම රජයේ ආයතන ඒ කියන්නේ CID එක හරහාවත් අපිට විමර්ශනයක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. එතකොට අපිට දැන් විමර්ශනය කරනකොට අපිට විමර්ශන විෂයපතේ වැඩි කරලා තියෙනවා. එතෙන්දී අපිට අල්ලස සහ දූෂණයෙන් රැස් කරගත්ත මුදල් විශුද්ධිකරණයක් සිදු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ කටයුතු කරන්න බලතල ලබා දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය විදේශ රාජ්‍ය සේවකයන් විසින් රාජ්‍ය නිලධරයන්ට අල්ලස් පිළිනැමීම වගේ වරදවල් අපිට හඳුන්වලා දීලා තියෙනවා. ක්‍රීඩා ඉසව්වලට අදාළ වරදි අලුත් නව වරදක් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. මේවා ක්‍රියාත්මක කරන්න අපිට බලතල ලබා දීලා තියෙනවා. ඔය වගේ මම මේ කතා කරලා ඒ ප්‍රශ්නෙට උත්තරේ ලබා දෙන ගමන් මේ විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා. ඉතින් අපි දැනගන්න කැමති මේ අල්ලස් කොමිසමත් එක්ක වෙනත් මොනවාද රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ සුජුවම සහ සම්බන්ධීකරණය කරන ගන්නේ. ඔව් අපිට මෙහෙමයි. අපේ දැන් අල්ලස දූෂණේ මැඩලීමේ කාර්යය ගත්තොත් අපි අල්ලස දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියන්නේ එක ආයතනයක් විතරයි. අපිත් එක්ක රාජ්‍ය මූල්‍ය බුද්ධි ඒකකය FCID එක ඊට පස්සේ CID එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවත් මේ අල්ලසේ යම් යම් අවස්ථාවන් වල දූෂණයේ විවිධාකාර අවස්ථා ඒ කියන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වංචා කිරීම අයථාවත්කම් මේ රාජ්‍ය දේපළව භාවිතා කරන්නේ ඒ වගේ කාර්යයන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිද්ධ කරනවා. එතකොට ඒවට සහාය වෙනවා නීතිපති දෙපාර්තමේන්තුව නඩු මෙහෙවීම කරනවා. නමුත් අපිට තිබිච්ච බාධකයක් තමයි අපිට මේ අර දැන් හිතන්න CID එකට පැමිණිල්ලක් ආවා කියලා. ඒකේ අල්ලස දූෂණ ගැන කියනවා. හැබැයි අපිට ඒ තොරතුරු ඒගොල්ලෝ එව්වට අපිට අලුතින් විමර්ශනයක් සිදු කරලා තමයි අපේ විමර්ශන කටයුතු සිදු කරන්න සිද්ධ වුනේ. නමුත් දැන් අලුත් විදිහට අපිට පුළුවන් CID එකේ විමර්ශන සිදු කරනවා නම් අපිත් එක්ක එකම විමර්ශනය ආයතන දෙකකින් කලින් කරේ අපිට දැන් පුළුවන් අවබෝධතා කිවිසුවක් CID එකත් එක්ක සංකල්ල ඉවරලා ඒකට පාර්ශවකාරයක් කළා ඒකෙන්ම විමර්ශන කටයුතු කරන එකට සහය දක්වලා නඩු පැවරීමක් කරන්න පුළුවන්. ඒතකොට අර විමර්ශනයේ දෙපාරක් විමර්ශනය කරා එකක් CID එක වෙන විමර්ශනය කරා අල්ලස් කොමිසම් සභාව වෙන විමර්ශනය කරා ඒ කාලය අඩු කරලා අපිට එකට නඩු පැවරීම් කටයුතු සිදු කරන්න පුළුවන් විමර්ශනයක් එක්ක. ඒ කියන්නේ අපි කතා කරොත් ඒක සිද්ධියක් එක ඒ ආයතන දෙකෙන් එකවර සිදු කරනවා පෙරදී ආයතන දෙවිදියකින් දෙපාරකට සිදු වෙච්ච විදිය. ඔව්. හොඳයි. එතකොට ඒ වගේම තව කොහොමද ඒ කියන්නේ අපි දැන් හිතමු පැමිණිල්ලක් ලැබීමත් එක්කම එහෙම නැත්නම් විමර්ශනයක් සිදු කරනකොට මේ මූලික
විමර්ශනය සිදු කරන්නේ අල්ලස් කොමිසමින්ද නැත්නම් ඔබ සඳහන් කරපු වෙනත් ආයතන වලින්ද නෑ දැන් අල්ලස සහ දූෂණය අයතාවත්කම ඒකරාශීකරණය කියන සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් බලතල තියෙන අල්ලස් කොමිසම් සභාවට තමයි විමර්ශන කටයුතු කරන්න දැන් කලින් තිබ්බ විදිහට මුලින් අපිට පැමිණිල්ල එවන්න ඕනේ හැබැයි දැන් අපි හිතමු අපි විමර්ශනය කරන අවස්ථාවක අපිට පේනවා මේකේ මුදල් විසුද්ධි කරන වරදක් තියෙනවා කියලා දැන් නව පනතයටද ඒ කියන්නේ දූෂණ විරෝධී පනතයටදී මේ මුදල් විසුද්ධි කරන පාන කොටස සම්බන්ධයෙන් අපිට නඩු පවරන්න කලින් බලතල තිබුණ නැහැ මුදල් විසුද්ධි කරන අපේ පනතේ වරදක් විදිහට දක්කලා තිබුණ නැහැ දැන් ඒ අනුව දැන් අපිට අලුත් පනතයටත් ඒ පුළුවන් අපි අල්ලස දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කරන ගමන් අපිට තේරෙනවා මේකේ මුදල් විසුද්ධි කරනක් සිද්ධ කරලා නේද ඒ කොටස සම්බන්ධයෙන් අපිට නඩු පවරන්න පුළුවන් ඒතර සමහරක් වෙලාවට CID එකට පැමිණිල්ලක් එන්න පුළුවන් මුදල් විසුද්ධිකරණය සම්බන්ධයෙන් හැබැයි මුදල් විසුද්ධිකරණයට විතරයි ඒගොල්ලන්ට නඩු දාන්න පුළුවන් ඒතකොට ඒ මුදල් විසුද්ධිකරණයෙන් ඒගොල්ලෝ දකිනවා අතර දූෂණ වරදක් සිද්ධ වෙලා තියෙනවා අන්න ඒ අවස්ථාවේදී CID එකට අපිට යොමු කරන්න අපිට දැනුම් දෙන්න පුළුවන් මේ අපි මුදල් විසුද්ධිකරණ විමර්ශනය කරනකොට අපිට අනාවරණය වෙනවා දූෂණ වරද මෙන්න ඔබතුමාලන්ට මේ කටයුතු කරන්න පුළුවන් අන්න ඒ අවස්ථාවේදී අපිට මැදිහත් වෙන්න පුළුවන් දැන් ඒගොල්ලොත් එක්කම අර විමර්ශනයේ කොටසක් විදිහටම දූෂණයේ කොටස විමර්ශනය කළා දූෂණ සම්බන්ධයෙන් අපිට නඩු දාන්න පුළුවන්. ඒ කියන්නේ අල්ලස් හා දූෂණ සම්බන්ධ නඩුවක් හෝ ඒ පිළිබඳ මාතෘකාවක් එක්ක ඒ විමර්ශනයක් සිදු වෙනවා නම් ඔබ අල්ලස් කොමිසම සභාවට ඒ සම්බන්ධයෙන් සහයෝගය දක්වන්න පුළුවන්. ඔව්. ඔය වගේම ඔබතුම සඳහන් කරා ඒ කියන්නේ නවතම වරදක් විදිහට සඳහන් වෙනවා කියලා මේ ක්‍රීඩා තරග සම්බන්ධයෙන්. ඒ පිළිබඳව කොහොමද ක්‍රියාවලිය සිදු වෙන්නේ? මේ වෙන විට කමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් කියන්නේ ක්‍රියා ඇත්තටම නව කමිෂන් සභාවක් පත් උනන් පස්සේ ඒ සම්බන්ධ රීති සකස් කිරීම සිද්ධ කරන්න ඕනේ දැනට පනතේ අපි නඩුවක් හෝ විමර්ශනයක් ආරම්භ කරලා නැහැ ක්‍රීඩා ඉසව් වලට සම්බන්ධව එහිදී යම්කිසි අල්ලසක් අරගෙන දූෂණයක් සිද්ධ වෙලා කියලා චෝදනාවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට පැමිණිල්ලක් යොමු කරන්න හැකියාව තියෙනවා මේක තාම පනත පටන් අරගෙන 9 වෙනි මාසේ 15 වෙනිද පටන් ගත්තේ. ඉතින් මේ වෙනකන් අපි හරිම අලුත් මේ වරදට. ඉතින් මේ වරද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක අපිට තාම උදාහරණත් එක්ක කතා කරන්න හැකියාවක් නැහැ. ඉදිරියේදී නිර්ණායකයන් පනවල එතනින් පස්සේ ක්‍රියාත්මක වෙනවා. ඔව්. හරි ඒ වගේම අපි දැන් කතා කර කර හිටියේ දූෂණ විරෝධී පනත මගින් ඇති ලබා දීලා තියෙන නව බලතල අල්ලස් කොමිසමට. ඉතින් මෙහි බලතල සහ කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීමේදී ඔබ ආයතනය කොමිෂන් සභාව වෙත ලැබෙන අභියෝග මොනවාද මේ බලතල ක්‍රියාත්මක කිරීමේදී? ඔව් සුභාෂණ අභියෝග නම් බොහෝමයි. අපිට ප්‍රධාන වශයෙන්ම ඇත්තටම මම කිව්වා අපේ විෂයපතේ පුළුල් වුණා කියලා. එතෙන්දී අපිට තියෙනවා කාර්ය මණ්ඩලයේ හිඟතාවයක් ඇත්තටම දැනටත් පවතිනවා. මොකද නඩු පැවරීම් කටයුතු විමර්ශන කටයුතු කරන නිලධාරීන් ඉතාමත් අඩුයි. විශේෂයෙන්ම නීති අංශයේ දැනට ඉන්නේ නීති නිලධාරීන් 19 දෙනයි. ඉතින් මේ 19 දෙනාට තමයි ලංකාවේ ඔක්කොම තියෙන විමර්ශන කටයුතු නඩු පැවරීම් කටයුතු සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අපිට කාර්ය මණ්ඩලයේ හිඟතාවයක් තියෙනවා. ඒත් එක්කම විශේෂඥ දැනුම අධිකමකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මුදල් විසුද්ධි කරන කිරීමේ වරද සම්බන්ධයෙන් ගත්තොත් ඒ සම්බන්ධයෙන් අපිට විශේෂඥයින් අවශ්‍යයි මේ වරද විමර්ශනය කටයුතු සිදු කරන්න. එවැනි නිලධාරීන්ගේ හිඟතාවයක් තියෙනවා. ඒ වගේම මේ අලුත් පනත යටතේදී අපිට බලතල ලබා දීලා තියෙනවා දේපළ බාරයට ගන්න අත්පත් කරගන්න. විශේෂයෙන්ම දැන් වරදවල් සිද්ධ වෙන්නේ මේ අපි කියන මේ කොළ ડોකියුමන්ට්ස් වලින් නෙවෙයිනේ. දැන් වෙන්නේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හරහා. එතකොට ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හරහා සිද්ධ වෙන අවස්ථාවන්වලදී අපිට පුළුවන් දැන් අපිට ගිහිල්ලා ඒ යම්කිසි ස්ථානයකට ගිහිල්ලා ඒ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග අපේ අත්අඩංගුවට ගන්න. ඒ අවස්ථාවේදී අපිට අවශ්‍ය වෙන වෝහාරික දැනුම, පරිගණක සම්බන්ධයෙන් වෝහාරික දැනුම තියෙන පුද්ගලයන්ගේ අවශ්‍යතාවය විශේෂයෙන් තියෙනවා. මොකද ඒ ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාත්මක වෙන විදිහ ඒවා අපි එකපාරම වසා දැමුවොත් ඒ වගේ සමහරක් වෙලට තියෙන දත්ත නැති වෙන්න පුළුවන්. ඒ පරිගණක වෝහාරික දැනුම තියෙන නිලධාරීන්ගේ අවශ්‍යතාවයක් අපිට පවතිනවා. ඒත් එක්කම අපිට යටිතල පහසුකමුත් අවශ්‍යතාවය තියෙනවා. මොකද මේක අල්ලස සහ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න මේ ලොකු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට ගොඩනැගිලි පහසුකම් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අපි සන්තකයේ තමයි අපේ නඩු භාණ්ඩ තියෙන්නේ. උසාවියේ නෙවෙයි. එතකොට මේ දැන් අර මම කලින් කිව්වා වගේ අපිට දැන් ලේඛන වගේ ගන්න දේවල් නම් යම්කිසි තැනක ගබඩා කරලා තියන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රොනික උපාංග ගත්තොත් ඒවට යම්කිසි තත්ත්ව සහතික කියන්නේ කන්ඩිෂන්ස් තියෙනවා ක්‍රියාත්මක වෙන්න.
එතකොට ඒ තියෙන පහසුකම් ටික සැලසුවේ නැත්නම් අපිට මේක උසාවියට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. මොකද උසාවියට ඉදිරිපත් කරන අවස්ථාව වෙන සමහරක්ලාට මේ යන්ත්‍රය වැඩ කරන්නේ නැහැ. එතකොට අපිට ඒක සාක්ෂියක් විදිහට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒකෙහිඳ විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙනවා මේ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාත්මක කරන්න. අධ්‍යක්ෂ මින අපේ පොඩි බාධා කිරීමක් කරන්න අපේ වෙලාව බලාගෙන නැවත එකතු වෙමු හලු දිනක රසනන් සමගින්. දූෂණ විරෝධී පනත මගින් ලබා දීලා තියෙන නව බලතල ක්‍රියාත්මක කිරීමේදී එම කොමිෂන් මුහුණ දෙන අභියෝග මොනවද කියලා ඉතින් ඔබතුමියට නැවත අවස්ථාව. ඔව් සුභාෂණ මම කතා කර කර හිටියේ මේ ඉලෙක්ට්‍රොනික උපාංග ආරක්ෂා කරගෙන පවත්වා ගැනීම සඳහා විශේෂයෙන්ම නඩු භාණ්ඩ අංශයක් සකස් කරන්න අවශ්‍යයි. මොකද ඒ අවශ්‍ය වායු සමනය කරලා එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඒව ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වාගෙන යා යුතුයි. අපි නඩුවට නඩු භාණ්ඩයක් විදිහට අවසානයේදී උසාවියට ඉදිරිපත් කරන දක්වා ඉදිරිපත් කරන තුරු. ඉතින් ඔය වගේ අවශ්‍යතාවයන් තමයි අපිට මේ වෙනකොට පවතින්නේ. කාර්ය මණ්ඩලය අවශ්‍යයි. ඒ වගේම විශේෂඥ දැනුම තියෙන පුද්ගලයන්ගේ අවශ්‍යතාවය විශේෂයෙන්ම අපේ ක්‍රියාවලිය වෙන අතර දැනගන්න කැමතිනේ මට කියන්නේ ඔබතුමිය ඉදිරිපත් කරන කරුණ මට මතක් වෙන දෙයක්. يعني එතකොට අපි මේ විමර්ශන කටයුතු සහ ඒ පේපර් ට්‍රේල්ස් තියාගන්න එක එහෙමත් නැත්නම් මේ ඩිජිටල් සාක්ෂි තියාගන්න එක ඒවා ඒ සඳහා අදාළ නිර්ණායකයන් තියෙනවද? එහෙම අන්තර්ජාතික මට්ටමින් හෝ ජාතික මට්ටමින් ඒ සඳහා නිර්ණායකයන් තිබෙනවද? ඔව් ඇත්තටම දැන් අපි ස්ටෑන්ඩඩ් ලැබ්ස් කියලා කියන්නේ නිර්ණායක සහිත පරීක්ෂණාගාර. එතකොට නිර්ණායකයන් අන්තර්ජාතික මට්ටමින් තියෙනවා. ඒ නිර්ණායකයන් අපි සපුරන්න ඕනේ. සහ අපිට මේක මේ දැන් ඉලෙක්ට්‍රොනික උපාංග සම්බන්ධයෙන් මේ තාක් දුරට නීතිය තුළ ලොකු ගැටලුවක් ඇති වෙලා නැහැ. හැබැයි අනාගතයේදී මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි මේ මේ මේක පවත්වාගෙන යන්නේ නිර්ණායක අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලවද කියන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම කිව්වේ අපිට මේ නිර්ණායකයන් සපුරාලන පරීක්ෂණාගාරයක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තියෙනවා කියලා. ඔයදී අපි අද කතා කරේ අල්ලස් කොමිසම නව දූෂණ විරෝධී පනත මගින් ලබා දෙන නව බලතල වගේම ඒ වගේම අල්ලස් පනත විකාශය මගින් සමගම වර්තමාන දූෂණ විරෝධී පනතින් හඳුන්වා දී ඇති නව ප්‍රමණතා වගේ මාතෘකාවන් ඔස්සේ දින අපි වැඩසටහන ආරම්භෙත් කතා කරා සඳහන් කරා අති අල්ලස් කොමිසම සභාවෙන් සිදුවන කාර්යභාරය සහ ඉදිරි නායිතික කටයුතු පිළිබඳව ඉදිරි වැඩසටහන් වලත් කටයුතු කරනවා වගේම සාකච්ඡා කරනවා කියලා. ඉතින් ඒ වගේ ඒ වැඩසටහන් වලටත් රැඳී සිටින කියලා බලාපොරොත්තු ඔබට ආරාධනා කරනවා. ඉතින් අද දවසේ මේ පිළිබඳව කතා කිරීමට අපේ වැඩසටහන් සම්බන්ධ වුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ නීති අංශයේ අධ්‍යක්ෂක උදාරි කුමාරිහාමි මහත්මිය. ඔබතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමගේ විශ්වාසය දැනුම අපිත් එක්ක බෙදාගත්තට ආයුබෝවන් කියලා සමු දෙනවා. නැවතත් වැඩසටහනකින් අපි හමු වෙන බලාපොරොත්තු වෙන. ඉතින් අපේ